ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ මේ දවස්වල බැනුම් අහන්න හේතු ගොඩක් තියෙනවා. ප්‍රධාන හේතුව තමයි ශ්‍රී ලංකාව තරඟ පරාද වෙන එක. මේ විදිහට තරඟ පරාද වෙන්නත් ගොඩක් හේතු තියෙනවා. ඒකිනුත් ප්‍රධාන හේතුවක් තමයි අපේ ක්‍රීඩකයන්ගේ දිනන්න තියෙන පුරුද්ද නැති වෙලා තියෙන එක. පරාද වෙන්න ලැජ්ජ කොහොම හරි දිනන්න ඕන කියන හැඟීමක ක්‍රිකට් ගහන බවක් අපිට දැන් දකින්න නැහැ. අපිට දැන් පරාජය හුරු වෙලා ඒක ලොකු ප්‍රශ්නයක්. පරාද වෙලා ඒකට මොනවා හරි නිදහසට කරුණු කියනවට වඩා පරාද නොවි ඉන්න සටන් කරන එක අපේ ක්‍රිකට් වල දැන් අවුරුදු 10කට විතර කලින් අපි දැක්කා. අපිට අවාසිදායක වෙනසිරු තීරණයක් දුන්නත් අපි ඒකට සටන් කළ අවස්ථා ඕන තරම් තිබුණා. ඒ සටන්කාමී බව නිසා තමයි ක්‍රීඩකයන්ගේ ජයග්‍රහී මානසිකත්වය වගේ කණ්ඩායමේ ජයග්‍රහී පරිසරය තිබුණේ. ඒ සටන්කාමී බව තරඟයට තියෙන උනන්දුව ක්‍රීඩා කරන 11 දෙනාගේ විතරක් නෙවෙයි අතිරේක ක්‍රීඩකයන්ගිනුත් අපි දැක්කා. කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් තමයි තරඟේ ප්‍රධානම ප්‍රේක්ෂකයෝ වුණේ. මහිලා වගේ ක්‍රීඩකයෝ දැවී ගියාට පස්සේ ක්‍රීඩාගාරයට ඇවිල්ලා තරඟේ ඉවර වෙනකම් පා ආවරණ පැලඳගෙන තරඟ නරඹපු අවස්ථා අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. දැනුත් උණුසුම් තරඟවල අපේ ක්‍රීඩකයන්ගේ මේ විදිහේ හැසිරීම අපි දැක්කත් ඉස්සර තිබුණු උනන්දුව දැන් ක්‍රීඩකයන්ගේ තියෙනවාද කියන දේ ගැන ප්‍රශ්න කෙරෙන සිද්ධියක් එංගලන්ත ශ්‍රී ලංකා පළවෙනි ටෙස්ට් තරඟය අතරතුර සිදු වුණා. තරඟේ ක්‍රියාත්මක වෙද්දි කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ක්‍රීඩා විවේකාගාරයේ ඉඳන් තරඟය ගැන අවබෝධයක් නැතුව කාඩ් ක්‍රීඩා කරපු එක තමයි මේ සිද්ධිය. මේ සිද්ධිය ගැන ශ්‍රී ලංකා බිහිකල සුපිරි තුන්ගිරියව ක්‍රීඩක සනත් ජයසූරිය දැඩි කලකිරීමකින් කතා කරලා තිබුණා. සනත් කියලා තිබුණේ රෝමී ගිනිගනිද්දී වීණා වාදනය කළ නිරෝගී තත්ත්වයට අපේ ප්‍රතිකරුවොත් පත් වෙලා කියලා. ඇත්තටම මට ලොකු කලකිරීමක් ඇති වුණා තරඟේ යද්දී අපේ ක්‍රීඩකයෝ කාඩ් ගහනවා දැක්කම. මොකද තරඟේ අපි පීඩනයකින් ඉද්දී ක්‍රීඩාගාරයේ ඉන්න අය අවශ්‍ය උද්‍යෝගය දෙන්න ඕන. එහෙම තමයි කණ්ඩායමක් සෙල්ලම් කරන්න ඕන. සෙල්ලම් කළත් නැතත් තරඟේ ඉන්න ඕන. මට නම් මේක දැක්කම මතක් වුණේ රෝමී ගිනිගනිද්දී වීණා වාදනය කළ නීරෝ. ඇත්තට මේ සිද්ධිය ගැන නම් ගොඩක් දුකයි. සටන්කාමී බව ඉහළින්ම තිබුණු සනත් අපේ ක්‍රීඩකයන් කළ වරද ගැන ඒ විදිහට තමයි අදහස් දක්වලා තිබුණේ. ඒ ගැන ඔයාලට හිතෙන් දේ කමෙන්ට් එකක් දාන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.